ඔබට මං ගැන යම් තක්සේරුවක් ඇති දුප්පත් මිනිසුන්ට කරදරයක් වුණාම රෝහල් ගත කරන්න 99 ගිලන් රථ සේවාව හදන්න නායකත්වය දීපු එක තමයි මගේ දේශපාලන ජීවිතේ මම ලක්කෝ ලොකුම ජයග්‍රහණය සුවසරිය අපේ මිනිසුන්ට සේවය කරන ආකාරය දැස බලා මා සෑම දිනකම අතිශය සතුටට පත් වෙනවා ශ්‍රී ලංකාව ලෝකයේ දිදුල රටක් බවට පත් කරලා අපගේ දරුවන්ට පැහැපර අනාගතයක් ඇති කිරීමට අවශ්‍ය දැක්ම සහ වමනාව දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියකුණ මාතුල නොනැසී තිබෙනවා එදා මෙන් මා අදත් ඒ වගේම හෙටත් මා දේශපාලනයේ ජීවත් වෙන්නේ මේ දැක්මෙන් යුතුවයි මට ලැබුණු සෑම අවස්ථාවකදීම මා රට වෙනුවෙන් වැඩක් කිරීමට උත්සාහ කළා රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනතාවගේ ජීවිත ආලෝකමත් කිරීම වෙනුවෙන් නව්‍ය වූ සංකල්ප මෙරටට හඳුන්වා දීමට ඉදිරිපත් වුණා GSP Plus සහනේ අහිමි වූ අවස්ථාවේ බ්‍රසල්ස් වල ප්‍රධාන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ වගකීමේ ප්‍රධාන කොටසක් පැවරුණේ මටයි විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මා යුරෝපා සංගමයේත් එක්ක සාකච්ඡා කර මේ පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුවේ තිබූ ඡන්දයෙන් ජයගෙන නැවතත් අහිමි වූ GSP Plus සහනේ ලංකාවට ගේන්න කැපවී කටයුතු කළා විපක්ෂයේ දේශපාලනඥයින් පවා මේ පිළිබඳව ගෞරවයෙන් කතා කළා ඔබට මතක ඇති අස්වැන්න වැඩි කාලයට මෙරට කෘෂි අස්වැන්නු වලට නිසි මිලක් ලැබෙන්නේ මා දේශපාලනඥයෙකු වෙන්නටත් පෙර සිටම මේ පිළිබඳව අධ්‍යයනය කර තිබුණා පසුගිය රජයේදී මට ලැබුණු අවස්ථාව උපයෝගී කරගෙන මා උෂ්ණත්වය හා තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ශීතාගාර ජාලය ගොඩනගීමේ කටයුතු ආරම්භ කළා මෙහි පළමු කෘෂි ශීතාගාර සංකීර්ණය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද ඉඩමේ මේ වෙන විට ඉදිවෙමින් තියෙනවා මෙය මේ රට කෘෂි කර්මාන්තයේ ඉදිරි ගමනේ හැරවුම් ලක්ෂයක් වේවි. ඒ වගේම අපේ රටේ පාරිභෝගිකයන් සහල් මාෆියාවෙන් ආරක්ෂා කරගැනීමෙන් ගොවීන්ට නිසි මිලක් ලබා දීම සඳහා ශක්ති සහල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මා නායකත්වය ලබා දුන්නා. මේ වැඩසටහන වත්මන් රජයේ විසින් නවතා දැමුවත් එය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් යයි ඒට සම්බන්ධ වී සිටි ගොවි මහතුන් අදටත් කියනවා. අපේ දූ දරුවන්ට ලෝකයට ගැලපෙන නවීන අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය මුල් පියවර තැබීම සඳහා මෙරට පළවෙනි ස්මාර්ට් පන්ති කාමරය ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලයේ ආරම්භ කිරීමට මා කටයුතු කළා. මා මුලින් සඳහන් කළා වගේම අද මේ රටේම ආදරේ දිනාගෙන තියෙන 99 සුවසරේ ගිලන් රථ සේවය ආරම්භ කිරීමට මා බාධක මැදින් කටයුතු කළ ආකාරය ඔබට මතක ඇති. ඒ වගේම මා නියෝජනය කරන කෝට්ටේ ආසනයේ මංමාවත් පාලං ඇතුළු යටිතල පහසුකම් දිනු කිරීමටත් පසුගිය කාලේ පුරාම කටයුතු කළා. කෝට්ටේ මේ රටේ ප්‍රමුඛතම ප්‍රදේශයක් වුණා. කෝට්ටේ දරුවන්ට පිහිනීමේ කටයුතු කරන්න ප්‍රමාණවත් පහසුකම් තිබුණේ නැහැ. මේ නිසා මා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබාගෙන සීජාවන්තපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ මන්තිරු 8කින් සමන්විත පිහිනුම් තටාකයක් ඉදි කිරීමට කටයුතු කළා. මේන් ප්‍රයෝජනෙ ලැබන්නේ ඒ විද්‍යාලයේ දරුවෝ විතරක් නෙමෙයි අවට පාසල් වල දරුවනුත් මෙහි දැන් පිහිනීමට එනවා මේ සියල්ල සිදුවන්නේ මේ රට ඉදිරියට රැගෙන යාමට මා තුල තියෙන දැක්මට අනුවයි ඒ දැක්ම නිර්මාණය වුණේ අදයිය නෙවෙයි සාමාන්‍ය පන්තියේ පුද්ගලයෙකු වුණ මා අද මෙතන සිටින්නේ කැපවීම සහ උත්සාහය නිසායි ජීවිතයේ කඩාවැටීම් හොඳින් අත්දැක ඇති මා මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ යුතුයි හැඟීමෙන් පෝෂණය වුණේ තරුණ කාලයේදී. ඒට මගේ පවුල් පසුබිම හොඳින් බලපෑවා. මගේ දෙමව්පියන් සාමාන්‍ය රජයේ සේවකයින්. මෑණියන් කුඩා කාලයේදීම මිය ගිය නිසා මාවත් නංගිවත් හදාවඩා ගැනීමට තාත්තා විශාල කැපකිරීමක් කරා. අපිට ගොඩක් සැප සම්පත් තිබුණේ නැහැ. හැබැයි අනාගතයේදී හොඳ තැනකට ඇවිත් රටට සේවය කළ යුතුයි හැඟීමක් තිබුණා. අසීරුවෙන් මුදල් සොයාගෙන මා උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගියා. පසුව පූර්ණ ශිෂ්‍යත්වයකින් මා අර්ථශාස්ත්‍රයෙන් ආචාර්ය උපාධිය ගත්තේ අවුරුදු 28 දී. මාත් එක්ක ඉගෙනගත්තු ගොඩක් අය ඇමරිකාවේ නවතිනකොට මම ලංකාවට සේවය කරන්න ආවා. එහෙම ඇවිත් ඉහළ පරීක්ෂණයකින් සමත් වෙලා ලංකාවේ ප්‍රධාන සංවර්ධන බැංකුවක අර්ථශාස්ත්‍රඥ වුණා. ටික කාලෙකින් එම බැංකුවේ ප්‍රධාන ආර්ථික උපදේශකයා සහ එහි භාණ්ඩාගාරිකවරයා බවට මා පත් වුණා. පස්සේ මා තවත් අභියෝගයක් බාරගත්තා.
තවත් කෙනෙකු සමග එක් වී මා සමාජ ආර්ථික සමීක්ෂණ සමාගමක් කුඩාවට පටන් ගත්තා. එය දියුණු කිරීමෙන් පසුව මට ආයත් වූ කොටස් විකුණා මම එයින් ඉවත් වුණා. ශ්‍රී ලංකාව තුල අදටත් ක්‍රියාත්මක වන විශාලතම සමීක්ෂණ ආයතනය වන නීල්සන් ලංකා බිහි වුණේ ඒ ආකාරයෙන්. මා ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වෙලා ලෝකයේ සම්භාවනීය ආයතනවල ජාත්‍යන්තර ආර්ථික උපදේශකවරයෙකු ලෙස වසර 10ක පමණ කාලයක් සේවය කළා. ඇමරිකාවෙන් පිරිනමන විශිෂ්ටතම ශිෂ්‍යත්වයක් වන අයිසන්හවර් ශිෂ්‍යත්වය 2011 වසරේදී දිනා ගැනීමට මා සමත් වුණා. ඉතාමත් අසීරුවෙන් ජීවිතය ඉහළට පැමිණි මා පූර්ණ කාලීනව රට වෙනුවෙන් මාගේ යුතුකම ඉටු කළ යුතුයයි සිතූ නිසා දේශපාලනයට පැමිණියා. මම දේශපාලනයේ ඉදිරියට අවුරුදු 10යිදී ලැබිච්ච සෑම අවස්ථාවක්ම උදා කරගෙන රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා. ඉදිරියේදීත් ලැබෙන සෑම අවස්ථාවක්ම උපයෝගී කරගෙන රට වෙනුවෙන් තවත් යුතුකම් ඉටු කරන්න මම අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. මම හර්ෂද සිල්වා. රටට වැඩ කරන හර්ෂ